දැන් අතේ සතේ නැතුව ඉන්න වෙලාවල් ගැන ඔගලන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? ඒ අතරේදී රුපියල් 1000ක්, දසදහසක්, ලක්ෂයක් මෙහෙම කිව්වම ගණන් හිලව කොහොමද? මේ කතා කරන්නේ දහස් ගණනින්, දසදහස් ගණනින්, ලක්ෂ ගණනින් නෙවෙයි. ට්‍රිලියනයක් ගැන කතාවක් අද පත්තර දාලා තියෙනවා. බාර අමුතුම කතාවක්. ඒ හින්දා අද එතනින් පටන් ගන්න හේතුව පත්තර හැම එකම වගේ ප්‍රධාන පිටුව මේ ට්‍රිලියනේ කතාව දාලා තියෙනවා. අද අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය කරගෙන තියෙනවා. ඒකත් තවත් පත්තර කීපයකත් ඒ කතාව වාර්තා කරන හැටි බලලා ඉස්සරහට ගියොත් හොඳයි. අහන්න කතාව. රුපියල් ට්‍රිලියනයක් ගිණුමකට ඇවිත් ප්‍රශ්නාර්ථයක්. ගිණුම් හිමියා පැහැරගෙන යාමට තැත් කළයි 6 දිනක් අල්ලයි. වවුනියාවේ මදුශංක අමරසිංහ අයිලියත්. කෙටියෙන් කියලා ඉන්නම්, වවුනියාවේ සිටින අයෙක්ගේ ගිණුමකට රුපියල් ට්‍රිලියනයක් බැරූ බව පවසා එම මුදල ලබා ගැනීමට ගිණුම් හිමියා පැහැර ගැනීමට උත්සාහ දරලා. ගිණුමට මුදල් ලැබුණු හැටි නොදන්නා බව ගිණුම් හිමියා කියනවා. ගිණුමේ හිමිකරු මීට පෙර මාසයකට ආසන්න කාලයක් මහනුවර රඳවාගෙන ඉඳලා ගිණුමේ ඇති මුදල නිවැරදිව දන්නේ මහ බැංකුවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා. වවුනියාව කුමාන්කුලම් ප්‍රදේශයේ පදිංචි අයගේ බැංකු ගිණුමකට බැරවූයේ කියන රුපියල් ට්‍රිලියනයක මුදලක් ලබා ගැනීමට උත්සාහ දැරූ බවට සැකකරන 6 දිනක්ගේ ඊ අත්අඩංගුවට ගෙන ඇති බවට වවුනියාව පොලිසිය කියනවා. අදාළ ගිණුම හිමිකරු වවුනියාව කුමාන්කුලම් ප්‍රදේශයේ පදිංචි සිය නිවසේ සිටියදී ඊ අලුයම සුකෝභෝගී වාහනවලින් පැමිණි පිරිසක් ඔහුව රැගෙන යාමට උත්සාහ දරා ඇති අතර අනතුරුව සැක්කරු පුවසන්කුලම් පොලිසියට යෑමින් පසු අදාළ පොලිසිය සහ වවුනියාව පොලිසිය ප්‍රධානත්වයෙන් සැක්කරුවන් 6 දිනෙකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එහිදී ගිණුම් හිමිකරු මේ වන විට පොලිසියට ලබා දී ඇති තොරතුරු වලට අනුව පළමුව යාපනයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර එහි පුද්ගලයෙකු විසින් ගිණුම් හිමිකරුගේ ගිණුමට රුපියල් 1,68,00,000 මුදලක් බැරවී ඇති බවට දැනුම් දීලා තියෙනවා. ඒ මුලින් හොඳේ අනතුරුව සතියකට පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ බව පවසමින් තවත් පුද්ගලයෙකු කොළඹ සිට ගිණුම් හිමිකරුගේ ගිණුමට රුපියල් 10,00,000 බැරවී ඇති බැවින් එම මුදල ගැනීමට පැමිණෙන ලෙසට ගිණුම් හිමිකරුට දැනුම් දී තිබෙනවා. පසුව ඔහු විසින් කොළඹ පැමිණ දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා හමු වී සති 2ක පමණ කාලයක් කොළඹ නැවතී සිට ඇති අතර ඒ කාලය තුළ අදාළ මුදල ලබා ගැනීමට අවශ්‍ය ලිපිලේඛන සකසා නැවත යාපනයේ පිහිටි තමන්ගේ මවගේ නිවසට ගිහිල්ලා අනතුරුව නැවතත් කොළඹ සිට සම්බන්ධ වූ පුද්ගලයන් කීප දෙනෙකු කෙසේ හෝ මුදල් රැගෙන යන බවට පොරොන්දු වී තමන් මහනුවර ප්‍රදේශයට රැගෙන ගොස් මාසයකට ආසන්න කාලයක් තබාගෙන මුදල් ලබා ගැනීමට උත්සාහ දැරූ බවටත් එහිදී තම ගිණුමට රුපියල් ට්‍රිලියනයක මුදලක් බැරිවී ඇති බවට එම පිරිස පැවසූ බවටත් සැක්කාර ගිණුම් හිමියා පවසා තිබෙනවා. අනතුරු අදාළ පිරිස විශ්වාස නොමැතිවීම හේතුවෙන් ජීවිතාරක්ෂාව සඳහා තමන් නැවතත් එම පිරිසෙන් බේරී වවුනියාවේ පිහිටි සිය නිවසට පැමිණි බවද ඔහු කියනවා. පසු ඊයේ උදෑසන සුකෝභෝගී වාහන 3කින් පැමිණ තමන් රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ තමන් සිය මිතුරෙක්ගේ මෝටර රථයක කොළඹට එන බව පවසා අදාළ පිරිස සමග ගමන් කරන අවස්ථාවේදී එකවරම පොලිසිය තුළට මෝටර රථය ඇතුළු කොට පොලිසියට බාර වූ බවද ඔහු පොලිසියට කියලා තියෙනවා. අනතුරුව පොලිස් නිලධාරීන් විසින් අදාළ පිරිස වාහන 2ක් අත්අඩංගුවටගෙන වවුනියාව පොලිසියට බාර දීලා අදාළ පිරිස සහ මුදල් ගනුදෙනුව පිළිබඳ විමර්ශනයක් සිදු කරන අතර දැන්ට ඔවුන් පැහැර ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවටගෙන ඇති බව පොලිසිය කියනවා. අත්අඩංගුවටගත් සැක්කරුවන් කොළඹ අවිස්සාවේල්ල සහ කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවද කියවෙනවා. විශාල මුදලක් බැරවී ඇතැයි පැවසෙන සැක්කාර පුද්ගලයා වවුනියාව කුමාන්කුලම් ප්‍රදේශයේ පදිංචි පරිගණක අලුත්වැඩියා කරන පුද්ගලයෙක් වන අතර සිය ගිණුමට එතරම් මුදලක් බැරවූයේ කෙසේදැයි තමන් නොදන්නා බවද ඔහු විසින් පොලිසියට පවසා තිබෙනවා. ඔබ හිතන්න එපා ටෙලිනාට්‍යයක් දිගාරිනවා කියලා. මේ සිදුවුණු සිදුවීමක් ගැනයි පත්තර වාර්තාව ආරම්භයේම කියුවේ. ගිණුම් හිමියා පවසන ප්‍රමාණයේ මුදලක් අදාළ ගිණුමේ තිබේදැයි ශ්‍රී ලංකා පොලිසිය නොදන්නා බවද ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සොයා බලනු ඇති බවද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කිරීමක් කළා තියෙනවා. ඔන්න කතාව අද අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ. මේ අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. ඒකත් ඔහොම බල. කෝටි ලක්ෂයක පළහිලව්වක් වටරැක ප්‍රධාන ජේල ඇතුළු 6 දිනක් රිමාන්ඩ්. CID විමර්ශනයක්. සමන් ගමගේ සහ වවුනියාවේ දිනසේ දෙලියන්.
තරුණයෙකු පැහැරගෙන ගොස් ඔහුගේ බැංකු ගිණුමට විදේශ රටකින් ලැබිය තිබුණු මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමට තැත් කළ වටරැක බන්ධනාගාරයේ ප්‍රධාන ජේලවරයා හා කාන්තාවක ඇතුළු පුද්ගලයන් 6 දෙනෙක් ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වවුනියාව දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබෙනවා. ඒ වගේම 15 ඔබ දකිනවා රතුපාට පසුබිමේ සුදුපාට අකුරෙන් එවැනි මුදලක් නැහැ මහා බැංකු උසස් නිලධාරියෙක් කියයි කියලා ශ්‍යාම්නුවන් ලියලා තියෙනවා. මං ඒකත් උපුටා දක්වන්නේ අද දිවයින පත්තරේ අදාළ ශ්‍රීෂපාඨයේ එලෙස වාර්තා කළා තියෙන නිසායි. ඒකිනුත් කොටසක් ගන්නම්. වවුනියාවේ තරුණියෙකුට ලක්ෂ කෝටියක මුදලක් ලැබී මහා බැංකුව විසින් එම මුදල ලබා නොදී තහනම් කර ඇති බවට වන සිද්ධියක් පිළිබඳ වාර්තා නොවන බව මහා බැංකුවේ උසස් නිලධාරියෙක්ගෙන් කළ විමසීමකදී ඔහු දිවයිනට කිව්වලු. එක් පුද්ගලයෙකුට මෙතරම් අතිවිශාල මුදලක් ලැබීම සිදුවිය නොහැකි දෙයක් බවද මෙවැනි විශාල මුදල් තම ගිණුම්වලට ලැබී ඇති බවට වන දුරකථන ඇමතුම් සතියකට කීපයක්ම මහා බැංකුවට ලැබීම සාමාන්‍ය සිදුවීමක් බවත් ඔහු කියනවා. ඒත් මේ සත්‍ය සිදුවීමක් නොව එසේ මුදල් එම පුද්ගලයන්ගේ ගිණුම්වලට ලැබී ඇති බවට ඔවුන්ට ඉලෙක්ට්‍රොනිකව ලැබුණු පණිවිඩයක් මත විශ්වාසය තබා එවැනි විමසීම් මහා බැංකුවෙන් සිදු කරන බවද ඒ සුලභ සිද්ධියක් බවද එම මහා බැංකු උසස් නිලධාරියා සඳහන් කිරීමක් කළා තියෙනවා. දැන් හැබැයි මෙතන තියෙන කතන්දරේ දැන් ඒක එතන එහෙම කියනවා. එතකොට මෞබි මේ කතාවට එන්න කලින් කියන්නේ දැන් මෙතන මේ කණ්ඩායමක් ඇවිල්ලා පැහැරගත් බවට කතාව, ඒ කණ්ඩායමත් එක්ක යනකොට එකපාරට පොලිසියට වාහනේ හරවපු කතාව, මේ වගේ කතා ගණනාවක් වාර්තා වෙනවා. ඊළඟට මේ තියෙන්නේ මෞබිම. ඒ ගැන මෞබිම අද ලියන්නේ වවුනියාවේ කන්දසාමිගේ ගිණුමට ඇමරිකාවෙන් කෝටි ලක්ෂයක් වැටිලා මහා බැංකුව ගිණුම අත්හිටුවයි කීර්ති මෙන්ඩිස් අතුළු පිරිසක් ලියත්. කන්දසාමි අන්දවන්න හැදූ ජේල ඇතුළු කොළඹින් ගිය සෙට් එකක් අත්අඩංගුවට කියලත් වැඩිදුරටත් වාර්තාවේ දාලා තියෙනවා. සටහන මෙහෙමයි. වවුනියාව නෙළුම් කොළඹ කූමං කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ ගිණුමකට විදේශ රටකේ නිවා තිබූ රුපියල් ට්‍රිලියනයක මුදලක් ලබා ගැනීම සඳහායම පුද්ගලයා පැහැරගෙන යාමට කොළඹ සිට වවුනියාවට පැමිණි සංවිධානාත්මක කණ්ඩායමක් වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර මෙම කණ්ඩායමට නායකත්වය දුන් පිළියන්දල පදිංචි කාන්තාවක් හා බන්ධනාගාර නිලධාරියෙකු ඇතුළු 6 දෙනෙකු සිටින බව වවුනියාව පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරනවා. මොකද්ද මේ කතාව? පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සජීවීව දුරකථනයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. සුබෝදෑසනක් ඔබට. සුබෝදෑසනක් ඔබට. මේ ටෙලිනාට්‍යයක පිටපතක් හා සමානව යමක් ඇහෙන්න ගන්නවා අද උදෑසන පත්තරවලින්. රුපියල් ට්‍රිලියනයක් ගිණුමකට ඇවිත් කියලා ප්‍රශ්නාර්ථයත් එක්ක දානවා. ගිණුම් හිමියා පැහැරගෙන යාමට තැත් කරපු 6 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. එක මහා බැංකු නිලධාරියෙක් කියලා තියෙනවා එහෙම ගාණක් එන්න විදිහක් නැහැ කියලා. ඔබතුමා කියලා තියෙනවා මේ ගැන හොයන්න අහන්න ඕනි මහා බැංකුවෙන් කියලා. මොකද්ද මේ සිදුවීම? ඔව්, ඇත්තරම දැන් මේ සිද්ධිය පෙරේද තමයි වාර්තා වුණේ. මේ පුද්ගලයා යාපනයේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. ඒ වගේම ඔහු විවාහ වෙලා වවුනියාව ප්‍රදේශයේ තමයි ඉන්නේ. එතකොට ඔය සඳහන් වෙලා තියෙන ආකාරයකට විදේශ රටකින් යම් පුද්ගලයෙක්ගෙන් යම් මුදලක් ඔහුගේ ගිණුමකට ඇවිල්ලා තියෙනවා. එක්තරා පුද්ගලික බැංකුවක ලංකාවේ ලියාපදිංචි වෙච්ච තැන්පත් කරලා තියෙන ලංකාවේ ලියාපදිංචි වෙච්ච පුද්ගලික බැංකුවක තියෙන ගිණුමකට ඔහුගේ නමින් තියෙන මේ ගිණුමෙන් මුදල් ලබා අරගෙන දෙන්නම් කියලා. මොකද විශාල මුදලක් පැමිණි හින්දා ඒ මුදල් ලබා දෙන්නම් කියලා මේ පුද්ගලයාට පොරොන්දු වෙලා ඔහුගෙන් කොමිස් මුදලක් ලබා ගන්න තමයි මේ කණ්ඩායම කොළඹදලා ගිහිල්ලා තියෙන්නේ. 6 දෙනෙක් ඒ ගිහිල්ලා ඔහුව කොළඹ රැගෙනීමට උත්සාහ කරන අවස්ථාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තිබෙන කතාව සත්‍යයක්. මම හිතන්නේ ප්‍රවෘත්තිවල තියෙන කරුණු සත්‍යක්. හැබැයි එක කරුණක් කරෙන් අපිට තාම හරියටම මේ ගිණුමට රුපියල් ට්‍රිලියනයක මුදලක් ආවද කියලා හොයාගන්න බැහැ. දැන් ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝග ලබාගෙන විමර්ශනය කරනවා. දැනට ආරංචි වෙලා තියෙන ආකාරයකට මේ ගිණුම අත්හිටවලා තියෙනවා. කෙසේ වෙතත් පැහැදිලි වෙන කාරණයක් වන්නේ මේ තරුණයාගේ ඒ පුද්ගලික බැංකුවක තියෙන ගිණුමට විදේශ රටකින් යම් මුදල් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒ මුදල් ප්‍රමාණය මහා බැංකු නීති රීති වලට අනුව නිදහස් කිරීම පිළිබඳව බාධාවක් තිබිලා තියෙනවා. එය යම් ආකාරයකට ලබා දෙන්නම් කියලා යම් පිරිසක් පොරොන්දු වෙලා බොහෝ ඒකට කැමති නොවිච්ච හින්දා බොහෝ බලෙන්
සැකෙන විත්තේ මුදල් ලබා ගැනීමට කර උත්සාහයක් පිළිබඳවයි වාර්තා වෙන්නේ. මේ සැකකරුවන් අධිකාරණයට ඉදිරිපත් කළා ලබන 22 දක්වා බඳනාගාරගත කරලා තිනවා. ඒ ගිණුම සම්බන්ධ කටයුතු සොයා බලන්න වවුනියාව පොලිසිය කටයුතු කරමින් පවතිනවා. තව පැහැදිලි කර ගැනීමක් සඳහායි මම මේ ප්‍රශ්නය අහන්නේ. ඒ කියන්නේ ට්‍රිලියනයක් කියන කාරණාව තහවුරු කර ගන්නට ඕනි ඔබ කියන ආකාරයට අධිකරණ නියෝග හරහා ගිහලා. නමුත් කිසියම් විශාල මුදලක් නිශ්චිත නොවුනත් විශාල මුදලක් ලැබී තිබෙනවා කියන එක තහවුරු කරන්න පුළුවන්ද? ඔව්, අපිට දැන් මේ පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කරලා තියෙන්නේ මගේ මුදලට රුපියල් මගේ ගිණුමට රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් විදේශ රටක ඉන්න පුද්ගලෙක් තැන්පත් කළා කියලා. 1 කෝටි 8 ලක්ෂයක්. ඔව්, කෝටි 2ක මුදලක්. ඉතින් නමුත් අපිට හරියටම මේ ගැන කියන්න බෑ කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා. මොකද ගිණුම අත්හිටවලා තියෙන්නේ මේ වෙලාව වෙනකල්. නමුත් ඒ ගිණුම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන බව ඉතාම පැහැදිලි වෙනවා. ඒ නිසා අපිට පුළුවන් වෙයි තව දින කීපයක් කරනකොට සත්‍ය වශයෙන්ම මේ මුදල කොච්චරද කියලා කියන්න. බොහොම ස්තුතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතායි අප සජීවව සම්බන්ධ කරගත්තේ. කතාවේ දිගුවක් තියෙන බවක් පේන්න තියෙනවා. සෑහෙන මුදලක් පිළිබඳව කතා වෙනවා කියලා තේන්නවා. මොකද්ද මේ? අපි අවධානයෙන් බලාගෙනමු.